වීඩියෝ එකක ෆයිල් එකේ සයිස් එක අඩු කරගන්නේ කොහොමද? මේක අඩු කරගන්න ක්‍රමයක් තියෙනවද? අද වීඩියෝයෙන් කතා කරමු ඒ ගැන. iPhone එකේ පිළිගන්න භාෂණ හරිස්චන්ද්‍ර YouTube channel එකට අද වීඩියෝ එකෙන් බලමු සයිස් එක අඩු කරගන්න හැටි. ඉතින් ඔයාලට මේක සඳහා software එකක් අවශ්‍ය කරනවා. මේ දැන් open කරන් තියෙන්නේ මම ඒ software එක. මේකේ නම handbrake. ඉතින් ඔයාලට මේ handbrake කියන software එක මම පළවෙනි description section එකේ දාලා තියෙන link එක උඩ එකපාරක් press කරලා ඒ අදාළ website එකෙන් මේක නිකම්ම download කරගෙන සාමාන්‍ය setup එකක් install කරන විදිහට install කරගන්න පුළුවන්. ඉතින් මම install කරලායි තියෙන්නේ. දැන් මම මේක මේ විදිහට open කරගන්නවා. ඉතින් මම දැන් open කරාට පස්සේ අපිට මේ වගේ තැනක් තමයි පෙන්වන්නේ. මෙතන මේ තියෙන ෆයිල් යටතේ තියෙන open a single video file කියන බටන් එක උඩ press කරන්න ඕන අපි අපේ video එක මෙතෙන්ට open කරගන්න. මම මේක ටික කාලයකට කලින් video එකක් upload කරා torrent එකක් download කරගන්න හැටි ගැන. ඉතින් ඔයාලට මේ video එක බලන්න ඕනේ නම් මේ mouse එක යන විදිහට press කරන්න. press කරාම ඔයාලට මෙන්න මේ video එකේ thumbnail එක බලා ගන්න පුළුවන්. ඒක උඩ press කරලා torrent එක download කරන හැටි බලා ගන්න. දැන් මම මේ video එකේ properties වලට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ torrent download කරන video එක MB 233ක් වෙනවා. ඉතින් අද මම කරන්නේ මෙන්න මේ MB 233 අඩු කරගන්න එක මේ වීඩියෝ එකේ quality එකට හානියක් නොවි. ඉතින් මම කරන්නේ hand brake වලට යන එක ගිහිල්ලා මෙන්න මේ open a single file button එක උඩ press කරනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ file එක තියෙන තැන මේ විදිහට open කරගන්න එක. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ උඩ තියෙනවා video කියලා tab එකක්. මෙන්න මේ video කියන tab එකට එන්න හතරවෙනි එක තියෙනවා. මෙතන තියෙන මේ quality එකෙන් මේ විදිහට හතර පාරක් එහෙම නැත්නම් හය පාරක් වම් පැත්තට press කරන්න. ඉතින් මෙතන අපි මේ quality එක අඩු කරාට මේකේ quality එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට සැකයි වගේ නම් video එක තව පොඩ්ඩක් කොහොමම බලන්න. මම video එක ඉවර වුණාම ඔයාලට පෙන්වනවා මේක කොහොමද උනේ, කොහොමද වැඩ කරේ සහ මේකේ අපේ size එක අඩු වුණාද, quality එකේ වෙනසක් වුණාද කියලා. ඉතින් මේ විදිහට quality එක වාට අඩු කරගන්න පුළුවන් තරමට අඩු කරගන්න, ගොඩාක් අඩු කරගන්න යන්න එපා. එතකොට video එක ගොඩාක් සවුත් වෙනවා. ඒ නිසා clicks 6ක් විතර මේ විදිහට වම් පැත්තට press කරලා මෙන්න මෙතන තියෙන browse වලට යන්න. මෙතන වාට පුළුවන් කැමති file name එකක් දීලා මේක කැමති තැනකට save කරගන්න. ඉතින් මෙතන වා මේ save කරන්න පෙන්වන තැනට තමයි size එක අඩු වෙච්ච video එක save වෙන්නේ. ඒ නිසා වාට හොයාගන්න පුළුවන් තරම් දීලා start encode කියන button එක උඩ press කරන්න. ඊට පස්සේ ටික වෙලාවකින් අපේ වීඩියෝ එක හැදෙන්න ගන්නවා. මේ විදිහට යටින් අපිට progress එකක් බලා ගන්න පුළුවන්. මේකට ගොඩාක් වෙලා යනවා. ඒ කියන්නේ පැයක වීඩියෝ එකක් නම් සාමාන්‍යයෙන් පැයක් නැත්නම් පැය එකහමාරක් වගේ යනවා. ඉතින් වීඩියෝ එකේ size එකට ආසන්න වගේ වෙලාවක් යන නිසා පොඩි වෙලාවක ඔයාලට ඉවසන්න සිද්ධ වෙනවා. මම දැන් මේක skip කරනවා ඔයාලා වෙනුවෙන්. ඊට පස්සේ වීඩියෝ එක හැදුනට පස්සේ අපි බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරි, වීඩියෝ එක හැදලා ඉවරයි. දැන් ඔයාලට පේන මෙතන Q finish කියලා තියෙනවා. දැන් අපි බලමු අපි save කරපු තැන මෙහෙම වීඩියෝ එකක් හැදෙලා තියෙනවද කියලා. ඔයාලට පේන මේ විදිහට මම test video කියලා save කරේ. test video කියලා එකක් තියෙනවා. මේකේ size එක මම බැලුවොත් ඔයාලට පේනවා MB 32කට අඩු වෙලා තියෙනවා. කලින් තිබ්බේ MB 233ක්. මම ඔයාලට ඒක ආයිසරයක් පෙන්වන්නම්. මේ දෙන්නේ කලින් ෆයිල් එක MB 233යි. දැන් එක MB 30 ගානයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා ගොඩක් ලේසියෙන්ම ගොඩක් පහසුවෙන් අපිට මේකේ size එක අඩු කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ quality එකට හානියක් වෙලාද කියලා. ඔයාලට වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් original video එක. ඒ කියන්නේ මම size එකේ වෙනසක් නොකරපු video එක. ඒ වගේම දකුණත පැත්තේ මේ play වෙන්නේ මම size එකේ වෙනසක් කරපු video එක. ඒ කියන්නේ size එක අඩු කරපු video එක. video දෙක මේ විදිහට තියෙනවා. ඔයාලට පේනවා කිසිම වෙනසක් නැතුව එකම වගේ තමයි video දෙකම play වෙන්නේ. ඒ නිසා ඔයාලට බය නැතුව මේ වැඩේ කරන්න පුළුවන්. quality එක අඩු වෙන්නේ නැහැ. හැබැයි ඕනේ වඩා වම් පැත්තට කරොත් අපි අර කලින් quality කියන තැන තිබ්බ slider එක ඒක ගොඩක් බරපතල වෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඒක වම් පැත්තට කරන්න මම කරා වගේ වම් පැත්තට clicks 4ක් විතර කරාම මේක කටු දෙකක් වම් පැත්තට පයින්න. ඒ විදිහට කරාම quality එක අපිට ගන්නට හැදිලා එනවා. ඒ වගේම තමයි මේකේ sound quality එක නම් මම මුකුත්ම කරේ නැහැ. quality එක අඩු කරේවත් වැඩි කරේවත් නැහැ. sound එක හිමම තියෙනවා. ඒක ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. මම මෙතෙන්දි sound එක play කරන්නේ නැහැ. ඒ වුණාට ඔයාලට පුළුවන් ඒක කරලා බලලා අත්දැකීම ලබා ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. එහෙම වැදගත් වුණා නම් ඔයාගේ අදහස පළවෙනිින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකේ තියෙන විදිහට වීඩියෝ එකක් කෙටි කරලා ඔයාගේ මුලින් තිබ්බ වීඩියෝ එකේ size එකයි කෙටි කරාට පස්සේ ආපු වීඩියෝ එකේ size එකයි කමෙන්ට් කරලා ඔයාගේ අත්දැකීමත් අපිත් එක්ක බෙදා ගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දානත් අමතක කරන්න එපා. වීඩියෝ එක යාළුවන්ට බලන්න, share කරන්න. ඉතින් එන්න මම භාෂණ හරිස්චන්ද්‍ර YouTube channel එකේ.